හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ ඉරිදා දිනේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 2:00 පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට හැම දිනාමත්ම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ ප්‍රධාන වශයෙන්ම යුරෝපීය කල්‍යාණ මිත්‍රින්ට උපකාරයක් ආදායක් වීම හිතේ තියාගෙන මේ වැඩසටහන සංවිධානය කරන්නේ ප්‍රංශයේ ජීවත් වෙන සුසිත රාජපක්ෂ නම් වූ කල්‍යාණ මිත්‍රයා. ඉතින් අද දවසේදී අපිට පේනවා ඒ යුරෝපීය සම්බන්ධන කල්‍යාණ මිත්‍රින්ට අමතරව ඔස්ට්‍රේලියාව ආදී වෙනත් පළාත් වලින් සම්බන්ධන කල්‍යාණ මිත්‍රයෝත් ඉන්නවා. ඉතින් හැමදෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ සාකච්ඡාවට අපේ ආරාධනාවෙන් වැඩම කළා ඔස්ට්‍රේලියාවේ විස්පන් වල වැඩ වාසය කරන පූජ්‍යපාද අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ සියලු මේ සියලු දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව මේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් මේ සාකච්ඡාවට අපි ආරාධනා කරන උන්වහන්සේට දැන් පැයකට අඩු කාලයක් වගේ බොහොම කෙටි කාලයක් තුළ ඉතින් උන්වහන්සේට විශේෂ අපි විශේෂ මාතෘකාවක් කියලා කතා කරන්නේ නැහැ. ඉතින් අද දවසේදී සාකච්ඡාව සඳහා අපි කැමති සාකච්ඡාවක් හැටියට කරන්න දේශනාවක් හැටියට නෙමෙයි සාකච්ඡාවක් හැටියට ඒ සඳහා පදනමක් සකස් වෙන මූලික ප්‍රශ්නයක් අපි යොමු කරනවා. ඒ අනුව ඒ ඔස්සේ සාකච්ඡාවක් කරමු. විවිධ සාකච්ඡා ප්‍රශ්න නැතුව මූලික වශයෙන් යොමු කරන මාතෘකාව ඔස්සේ සාකච්ඡාවකට යොමු වෙමු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම යොමුනාට පසුව උන්වහන්සේ අපිට අරලා දෙයි ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව. එතකොට මූලික ප්‍රශ්නයක් මම අහලා සාකච්ඡාව අපි ඉදිරියටම කරනවා. එහෙමනම් අද මේ සාකච්ඡාව සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයනුත් ඒ වගේම මේ සාකච්ඡාව ප්‍රතිගත කිරීම ශ්‍රවණය කරලා අනාගතයේදී ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රයනුත් හැමදෙනා වෙනුවෙන්ම පූජ්‍යපාද අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනිමින් උන්වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවට ඔබ වහන්සේ කෙටි ආරම්භයක් ලබා දෙන්න. ඉන්පසු ඔබ වහන්සේ නැවතත් අපිට අවස්ථාව ලබා දුන්නම මම මූලික පළවෙනි ප්‍රශ්නේ අහන්නම්. ඉතින් දැන් අපිට පුළුවන් සාකච්ඡාවට යොමු වෙන්න ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපේ දලුවත් මහත්තයා ප්‍රශ්නකින්ම ආරම්භ කරමු නේද? මේ මට මතක පැහැදිලි කියලා අපි මොකක් හරි අර භවයේ සම්බන්ධ කතා කරමු කියලා අදහසක් ආවා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් අහුවනම් අපි එතනින්ම ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපි මෙහෙම හිතමු ස්වාමීන් වහන්සේ, මේ භවය කියන එක හඳුනාගත්ත විටයි කිසියම් කෙනෙකුට පුළුවන් මේ භව නිරෝධයක් පිණිස කටයුතු කරන්න. මේ භවයේ කියන එකේ කිසියම් දෝෂයක් නැත්නම් කිසියම් තත්ත්වයක් තිබෙනවා. භවයේ තිබුණොත් තමයි ජාතියක් කියන දේ ඇති වෙන්නේ. ජාතියක් ඇති වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවාමයි. එහෙමනම් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නැති කරන්න බෑ ජාතිය නැති නොකර. ජාතිය කියන එක නැති කරන්න පුළුවන්කමක් නැහැ භවයේ නැති නොකර. එහෙමනම් මේ භවයේ පිළිබඳව අවබෝධය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න ඕනේ අපේ ජීවිතෙන්. ඊළඟට ස්වාමීන් වහන්සේ, මේ යම් කිසි කෙනෙක් භවය කියන්නේ කුමක්ද කියලා දැනගෙන භවයේ ඇතිවීමත් නැතිවීමත් භවයේ නැති කරන මාර්ගයක් දැනගත්තොත් ඒ පුද්ගලයා දිට්ඨි සම්පන්න පුද්ගලෙක් වෙනවනේ. ඒකට මේ එයා තමයි මේ දර්ශන භූමියකට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ භවය කියන්නේ කුමක්ද කියන කාරණාව අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ කියන දේ නැවතත් මතක් වෙනවා. ඉස්මතු වෙනවා. අපි සාමාන්‍ය විදිහට කතා කළොත් බොහෝ ධර්ම කාරණාවල අර්ථය කිසියම් මට්ටමකට අපිට අවබෝධයක් තියෙනවා. තණ්හාව කියලා කිව්වොත් ඒක මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ද්වේෂය කියලා කිව්වම පස්සේ මෙන්න මේ ආකාරය කියලා තේරෙනවා. මෝහය කියලා කිව්වම හිතා ගන්න පුළුවන්. නමුත් මේ භවය කියලා කිව්වම පස්සේ ඒක බොහෝ දෙනෙක්
හරියටම දන්නවද කියලා සාම විශ්වාසයක් නැහැ. සාමාන්‍ය මට්ටමින් දකින්න මිසක් ඒක නිම මට්ටමේ දකින්නේ නැහැ කියලායි බොහෝ ස්වයන් වාසීලා අපිට ඉස්මතු කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ගෞරවනීය ස්වයන් වාසී ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. මෙන්න මේ දැනුම අද සාකච්ඡාව තුළ අපිට ලබා ගන්න පුළුවන් නම් කුමක්ද මේ භවය කියලා කියන්නේ? ඒක භවංච පජානාති කියන කාරණාව ප්‍රධාන වශයෙන් කියවට අපට අවස්ථාවක් තිබුණොත් භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති කියන කාරණාවන් වලට අපිට අවධානය යොමු කරගන්න පුළුවන් වුණොත් එය අපිට මහත් ධර්ම ලාභයක් වෙනවා කියලා සාරණාතු විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ ආකාරයට සාකච්ඡාව විවෘත කරන සාරණාංශ වාචිත වීම වෙනවා. අපිට මූලික වශයෙන් ඒ භවයේ යන්නේ කුමක්ද කියන දේ අපිට පහදා දෙන්න සාරණාතු. හැම දිනකටම සෙල්ලම් සරණ ප්‍රාර්ථනා කරනවා. භවයේ කියන වචනය විග්‍රහ කරද්දී සමහර තැන්වලදී භවයේ කියන එක කාලත්‍රයට දාලා යාත්‍ය භවය, මේ භවය, මේ භවය නිසා ඊළඟ භවයට භව තුනකටත් ඉස්තර ගන්න දැන් තියෙනවා. ඇතරම අපි ඒ ගැනීම ගැන මං හිතන්නේ අපි මෙතන මේ පිටුමුතුන්ගේ කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ ගැන ඔයත් පහල ඇති හැවෙනේ කරලා ඇති මොනතරම් අපි ටිකක් ගැඹුරින් මේ කරුණ විශ්ලේෂණය කරමු. කොහොමද මේ ඒකත්වනිකව පටිච්චසමුප්පාදේ විස්තර කරද්දී මේ බව කියන අවස්ථාව විස්තර කරන්න හැටි මං කියන්නේ එතන තමයි අපිට වැදගත් වෙන්නේ කොටස තියෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් භවයේ කියන භවයේ කියන එක අපිට සාමාන්‍ය මනුස්සයෙක්ට හැම වෙලෙම දැනෙන්නේ භවය කියන්නේ කාලයක් තුළදී වෙච්ච හටගත් දෙයක්. කාලයකදී සකස් වෙච්ච දෙයක් කියන්නේ. ඇත්තටම භවය කියන එක නිර්මාණය වෙන්නේ කාලයකට අදාළ නෑ ඒක. ඒ කාලයක් තුළදී මේ අතීතය නිසා වර්තමානය නිසා අනාගතය තුළ පහළ වෙන එහෙම කාලත්‍රයට අයිති නැහැ භව කියන ස්වභාවය. ඔබ එක මෙන්න මෙහෙම තේරුම් ගන්න. භවයේ කියන එක ආරම්භ වෙන්නේ උපාදානය නිසා. උපාදාන වලට අපි උපාදාන කොටස් හතරක් තියෙනවානේ. අත්වාද උපාදාන, සාමුපාදාන, නිත්‍යපාදාන, ඊළඹතු උපාදාන වශයෙන් මෙතනදී යම් මොහොතක මේ උපාදානයක් පහළ වෙනවා අපේ ස්කේල කාලයකදී පහළ වෙනවා කියලා හිතන්න එපා. මෙන්න මම ඒක සරලව තේරුම් කරලා දෙන්නම්. යම් මොහොතකදී කොහේ හරි තැනකදී අපිට මම කියන සිතිවිල්ලක් ආරම්භ වෙනවා. අත්වාද උපාදානයක් ඇති වෙනවා. මොකක් හරි අසුරු කරගෙන අත්වාදයක් සකස් වෙනවා. අන්නේ උපාදානීය සිතිවිල්ල නිසයි භවයක් කියන එක ඒ මොහොතේ සකස් වෙන්නේ. දැන් අපි සාමාන්‍ය සරලවයට කන්නේ කියලා දෙන්නම් මේක. කොහේ හරි තැනකදී අපිට ශරීරය අසුරු කරන් හරි වේදනාවක් අසුරු කරන් හරි සිතුවිලි සිතක් අසුරු කරන් හරි මේ මම කියන සිතුවිල්ල ඉස්සලාම යම් තැනකදී පහළ වෙනවා. ඒ මම කියන සිතුවිල්ල සකස් වුණාට පස්සේ ඒ සිතුවිල්ලට සාපේක්ෂව ඒ අත්වාද උපාදානයට සාපේක්ෂව අපි භවය කියන එක නිර්මාණය කරගන්නවා. ඒ චේතනාවෙන් භවය නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි මෙහෙම කියන්න දැන් අපි සිංහල අවුරුදු කාලෙට දකින්නවා ඔය අහස් වෙඩි තියෙන අහස් වෙඩි ඉන්නේ එක පාට එක කූරක් උඩට ගිහිල්ලා පස්සේ මුළු ආකේකම විහිදලා යනවනේ. අන්නේ වගේ යම් තැනකින් මම කියන සිතිවිල්ල පැනනක් ගඩ පස්සේ ඔන්න ඊට පස්සේ අපි මම කියන සිතිවිල්ලක සාපේක්ෂව හදනවා මේ මගේ අම්ම මගේ තාත්තා මගේ නොවන දෙහන්මය මගේ නොවන පිරිමියයි. ඒ කියන්නේ මගේ තාත්තා නෙවෙයි වෙන අය. ඔන්න මට සාපේක්ෂව තමයි මේ සියල්ලම නිර්මාණය කරන්නේ. එතන මම ඉන්න පෘථුවිය මම නැති ග්‍රහලෝක මම ඉන්න ග්‍රහලෝක මම ඉන්න ග්‍රහලෝකය
මම ඉන්න මනුෂ්‍ය කාලය මම නැති දිව්‍ය ලෝක අපාය බ්‍රහ්ම ලෝක මේ සියල්ලම මනසින් අපි නිර්මාණය කර ගන්න. එතකොට හැම වෙලේම තේරුම් ගන්න භවය කියන්නේ බාහිර තියෙන එකක් නෙවෙයි. භවය බාහිර තිබ්බනම් ඔයලහකවත් රහතන් වහන්සේ නමක්ට මේ ජීවිතේ බවෙන් නිදහස් වෙන්න බෑ. මේ රහතන් වහන්සේ නමක් ජීවත් වෙලා ඉද්දිමයි භව නිරෝධයක් සිද්ධ කරගන්නේ. භවේ නිදහස් වීම සිද්ධ කරගන්නේ. එතකොට තේරුම් ගන්න එහෙනම් භවය කියන එක වෙන කොහේ ඒවත් තියෙන දුන්නේ නෙමෙයි මේක කාලයට අයිති දෙයක් නෙමෙයි භවය කියන්නේ මේ මොහොත වෙන කිසිම මොහොත වෙන භවයක් වල මේ මොහොත නෙමෙයි බයතර මේ මොහොත කිව්වට භවය කියන්නේ මේ මොහොතේ ඔබේ සිතේ පහළ වෙන සිතිවිලි කා භවය කියලා බැලුම් කරනවා ඔබට හිතෙනවා මම ඉන්නවා මට සාපේක්ෂව අපි දිව්‍ය ලෝක, ධම්ම ලෝක, අපායවල මේ සියල්ලම සංකල්ප වශයෙන් නිර්මාණය කරගන්නවා. අන්න එතකොට භවය කියන එක ප්‍රකාශ වෙන්න ගන්නවා. ඉතින් එතකොට අන්නේ විදිහට අපි භවය කියන එක ඔන්න ඔය ආකාරයෙන් තමයි මම කියන සිතිවිල්ලෙන් තමයි ආරම්භ වෙලා ඒ මම කියන සිතිවිල්ලට ඒ සිතිවිල්ලෙන් ආරම්භ වෙලා ඒක සාපේක්ෂ කර කර විකාශනය කර කර ත්‍රිදාහී දීතාහී ඔය කියන මහා ලෝක ධාතු මේ සියල්ලම සකස් කර ගන්නවා මනස තුළ. එතකොට මේ මනස තුළ භවය කියන්නේ එක අපි නිර්මාණය කරගෙන එතකොට අපි නිර්මාණය කරගත් එක එක කාම භවයක් වෙන්න පුළුවන්. කාම අරමුණු සිතිවිලි වලින් හදාගත් සිතිවිලි හදාගත්තා අපි කාම සංකල්ප ගෙවල් දොරවල් ලම්මදාත් කියලා. ඒතර යා ඉන්නේ කාම භවයක. ඒ රූප සංඥාවලට අනුව අරූප සංඥාවලට අනුව එයා ඒක සත්‍යයක් කියලා ඉස්සරහින් දිගට සත්‍යයක් කියලා අල්ලගත්තොත් එහෙම ඒ අරූප සංඥා රූප සංඥා එතකොට යා ඉන්නේ අපි අයින් රූප භවයේ අරූප භවයේ කියලා. එතකොට මෙතෙන් සරලව තේරුම් ගන්න එනම් කාම භව, රූප භව, අරූප භව වෙන කොහෙවත් නෙමෙයි කියන්නේ ඒක සිල්ලා භව පළවෙනි කාරණා. ඊට පස්සේ ඒකෙදි තවත් භව කියන වචන මම ගොඩාක් පිළිතිකල් වචන පාවිච්චි කරන්නේ නැතුව ඉන්නම්. එතකොට නැත්තම් මොකද මන්දන්නේ මේ ඉන්න හැමෝම ගොඩාක් සූත්‍ර අභිධර්ම ඉගෙන ගත්තා කියලා එහෙම දන්නේ නැහැ නම් ඉතින් ගැටලුවක් නැහැ. එහෙම දන්නේ නැති අයටත් මේක තේරුම් ගන්න ලේසියෙන්ද මම පුළුවන් තරම් අඩු පාලි භාෂාවෙන් පාවිච්චි කරලා අපි පාලි බින්දා විවරය පාවිච්චි කරන වචන ගන්නම්. ඒත් මම මෙතනදී ගන්නා භවයේ කියන ඉස්තර කාට තව ක්‍රිටිකල් තේරවාද වචන දෙකක් තියෙනවා. උපර භවහ කම්ම භව, චේතනා භව සහ උපස්ති භව. එතකොට චේතනා භව සහ උපස්ති භව කියලා කියන්නේ දැන් චේතනා භවය කියලා කියන්නේ දැන් ඔයකන්ට හිතෙනවා මෙහෙම දැන් ඔන්න හවල් ලංකාවේ අපේ අම්මලා ඇති ලංකාවේ අම්මලා ඇති කියලා චේතනාවක් එනවා. ඒ චේතනාවත් එක්කම අපි අපේ කර්මත් ඇත්තනවා. මොකද ඉතින් චේතනාවනේ කර්මයේ බවට පත් වෙන්නේ. අපි චේතනාවෙන් හිතලා ක්‍රියා කරන්නේ, වචන කතා කරන්නේ. ඉතින් එතකොට ඒ චේතනාව ඇතුළේ තමයි භව පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට භවය ඇති වුණාට පස්සේ ඔන්න දැන් ඉතින් කියන කම්ම භව, චේතනා භව කියලා. ඊට පස්සේ චේතනාව භවෙ මුන්න දැන් අපි ලංකාවට යනවා. අද ලංකාවට ගියා කියලා ලංකාවට ගිහිල්ලා ඔන්න අන්නේ බාහිරේ වන් රූපේ පෙදි ඔන්න මම මේ මගේ අම්මා දැක්ක, තාත්තා දැක්ක කියලා ඔන්න සිටිවිල්ලක් කරනවා. ඒකද කියන උප්පත්ති භව. එතකොට ඒ බාහිර වන් රූපේ දැකිදී ඒ සිටිවිල්ල තමයි මේ අම්මා තාත්තා කියලා පහළ වෙන්නේ පිටේ. අන්තිමන චේතනා භවයි කම්ම භව කියලා කිව්වපත්ින් භවයි චේතනා භව කියලා කිව්වට ඒ දෙකම පහළ වෙන විදිහ තමයි. ඉතින් එතකොට මෙන්න මේ වගේ භවය කියලා අපි අසුර කරන්නේ අපි පරිහරණය කරන්නේ තමන්ගේ මන තමයි. එතකොට භවයෙන් නිදහස් වෙන්න නම් භවය ඇති වෙන්නේ උපාදානයෙන්, උපාදානය ඇති වෙන්නේ සංහාව, සංහාව ඇති වෙන්නේ වේදනාව, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය, ස්පර්ශය කියන සලආයතන, සලආයතන ඇති වෙන්නේ නාම රූප, නාම රූප ඇති වෙන්නේ විඥාන, විඥාන ඇති වෙන්නේ සංස්කාර, සංස්කාර ඇති වෙන්නේ විඥාන අවිද්‍යාව. අන්න ඒක අපි මුලට ගිහලා භවය නිරුද්ධ කරන්න නම් අපිට අවසානයේ යන්න සිද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරන්න සිද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් තමයි භව නිරෝධය සිද්ධ කරගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, භවයක් කියලා දෙයක් එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීම.
ඔබ තේරුම් ගන්න එළියේ භවය කියන එක තියෙනවා නම් කාම භවය හරි රූප භවය හරි අරූප භවය හරි කවදාකවත් රහසුමත් භවෙන් ඉහත් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. භවය කියන එක බාහිර පවතිනක් කියලා විතරයි. ඒ විශ්වාසයේ තියෙනකන් එයාට ඉපදෙන කෙනෙක් හම්බෙනවා එළියේ මැරෙන අය හම්බෙනවා ඉපදිලා ඉන්න අම්මලා හම්බෙනවා මැරෙන අම්මලා හම්බෙනවා දුක් විඳින අම්මලා හම්බෙනවා දුක් විඳින මම එක්කම හම්බෙනවා දුක් විඳින ජරා දුක විඳින පුද්ගලයෝ හම්බෙනවා මේ කොහොමද දකින්න හම්බෙන්නේ අවිද්‍යාව නිසා ඉතින් එතකොට යම් වෙලාවක අපිට උන් ඔය අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් වුණොත් ඒ අවිද්‍යාව නිරෝධ කරන වැඩ පිළිවෙල අපි ධර්ම සාකච්ඡාවේදී ඉස්සරහට සාකච්ඡා කරමු. දැනට ඉතින් මම හිතන්නේ බුද්ධ විග්‍රහය ඇති කියලා අපි මේකම ටිකක් විශ්ලේෂණය කරගමු කොහොමද දැන් උතුම් ගැලවෙන මාර්ගය සරුතකටන් පස්සේ. එහෙමයි සාමාන්‍යයෙන් අනික ඔයාලා පින්සනස වාසේ අපි ආයුතු තන්තම ගෙනාවා. නමුත් වාස් කිව්වා වගේම මේ කාරණාව අපිට මේ කල්‍යාණ මිත්‍රයින් පැහැදිලි ඇති. නමුත් මම මට ඉතින් පැහැදිලි වෙනවා ටිකක් ඉන්නත් පැහැදිලි වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒක අනිසත් ප්‍රශ්නයක් වෙයි මට හිමින් පැහැදිලි වෙන නිසා මම ටිකක් ප්‍රශ්න අහනවා තව. එතකොට කල්‍යාණ මිත්‍රින්ටත් ඒක තේරි අනිත්ට ප්‍රශ්න වලින් මේක දෙන්නත් පුළුවන්. සොයනස ඔබ වහන්සේ අපිට පැහැදිලි කළාම කිව්වා අපි දැන් මේ භවය කියන කැවුවන් පස්සේ මේ භවය කාම භවය රූප භවය අල්ප භවය කියලා තුන් භවයක් ගැන අපි කතා කරන්න තියෙනවා. ඒ වගේම උපාදාන හින්දා තමයි මේ භවය ඇති වෙන්නේ කියන කාරණාව ඒක පැහැදිලි. එතකොට ඒ වගේම ඔබ වහන්සේ ඉතම හොඳින් අපිට මතක් කරලා දුන්නා මේ මෙතෙන්දි තව දෙකක් සම්බන්ධ වෙනවා කර්ම භවය සහ උප්පත්ති භවය කියන දෙක. එහෙමනම් මේ කර්ම භවය සහ උප්පත්ති භවය කියන දේ එහෙමනම් දැනගන්න අවශ්‍ය වෙනවා ටිකක් වැඩිපුර මේක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න නම් ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නා. නමුත් මට හිතෙනවා තව ටිකක් කරලා බෙදෙන්න ඉමු කියලා ස්වාමීන් වහන්සේ. මේ ඇත්තටම මේ කර්ම භවය කියලා කියන්නේ කුමක්ද කියන දේ තව ටිකක් මට දැනගන්න අවශ්‍ය අපි හැමෝටම. මෙහෙම හිතුවොත් අපි දැන් අපි ගත්තොත් දැන් අතීතයේ යම් කිසියක් සිහි කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් Tamanta පුංචි කාලේ වෙච්ච දේවල් එතකොට මේ මේ මනස තුල තියෙන දේවල් නේ මතක් වෙන්නේ. ඒ කාරණාව කර්ම භවයේ සකස් වීම. ඒකට අපි සාමාන්‍යයෙන් මතකයේ කියන එක කියන්නේ. එතකොට මේ කර්ම භවයේ සකස් කර ගැනීමද. සානස් මේ කම්ම භවයේ කියන දේ අපිට තව ටිකක් එතන ඉඳලා අනිත් ඒවාට යන්න කලින් අපි පස්සේ ආයෙ කතා කරමු උපත් භවය ගැන. කම්ම භවයේ කියන එක තව ටිකක් අපි පැහැදිලි කරගන්න උදව් කරන සානස්. කම්ම භවය කියන්නේ අර මම අර අතීතයේ යම් සිදුවයක් අපිට මතක් කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ ඒ කම්ම භවයේ සකස් වීමක්. ඒ කාරණාවන් අනික කවුරු වෙන සානස් අත්‍යවශ්‍ය දෙකකින්. ඔව් ඒක හරි. මේ ඇත්තටම මේ පරණ මතක තමයි අපිට වර්තමානයේදී චේතනාවයෙන් පහළ වෙන්නේ. ඒ කියන්නේ පරණ මතක මං කියන්නේ සත්‍යය කියලා කියන්නේ මිනිස්සු කියලා කියන්නේ එක පැත්තකින් බැලුවොත් මතක ගොඩක්. එහෙම නැත්නම් වූති අරුචිකම් ගොඩක්. ඒ තමයි ඇත්තටම සත්‍යය කියලා කිව්වට පවතින්නේ මතක ගොඩක් තමයි. ඒකට අපිට දැන් අපිට අපිටම දහක් දැක්ක කියලා ගහක් දැක්කහම අපිට ඇත්තටම ඒ වෙලාවේදී අපිට ගහ තියෙන ඉතී යථා ස්වභාවය කවදාකවත් පේන්නේ ගහ තියෙන එක නෙමෙයි. අපිට ඔන්න ගහ රූපේ පේනවත් එක්කම අපිට අර එන්නේ චේතනාව වෙනවා. චේතනාව වෙන්න පටන් ගන්නවා අර තමන්ගේ පරණ මතකවල. එතකොට මෙන්න මේ මතක ගබඩාව තමයි අපි ලෝකෙ කියලා දකින්නේ. ලෝකෙ කියලා ඇත්තටම මනුස්සයෙක් පේන්නේ මෙන්න මේ මතක ගොඩක් විතරයි. එතකොට දැන් ඒ මතකවල තමයි මම කියන හැඟීම පවතින්නේ. දැන් මෙහෙම දන්නකො දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපිට හිතෙනවා ලංකාවට ගිහිල්ලා මම කැන්ඩස් චොකලට් කන්න ඕන කියලා.
තමන්ට කැන්ඩල්ස් චොකලට් කන්න ආසාවක් සිතේ පහළ වෙනවා. කැන්ඩල්ස් චොකලට් කන්න සිතේ ආසාවක් පහළ වුණාට පස්සේ අපි හිතන්නේ මේ කැන්ඩල්ස් චොකලට් කන්න කියලා හිතෙන්නේ මට. මම තමයි මේ කැන්ඩල්ස් චොකලට් කන්න ඕනේ කියලා හිතන්නේ. ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා කැන්ඩල්ස් චොකලට් කන්නේ මම කියලා. ඇත්තටම එතනදී සිද්ධ වෙන්නේ තමන් හිතනවා නෙමෙයි, තමන්ට පරණ මතකයක් තියෙනවා කැන්ඩල්ස් චොකලට් කාලා. ඒකට අපි ලේබල් එකක් දාලා තියෙනවා, මේකට කියන්නේ කැන්ඩල්ස් චොකලට් කියලා. ඒ ලේබල් එකක් දාලා ඒක හොඳයි කියලා දාලා තියෙනවා. ඒක මේක මේකට කියන්නේ කැන්ඩල්ස් චොකලට්, මේක මම කුසි රහ දෙයක් කියලා පරණ මතකයක් තියෙනවා. ඒ පරණ මතකය තමයි වර්තමාන මොහොතේදී චේතනාවක් විදිහට අපිට කැන්ඩල්ස් චොකලට් ලංකාවට ගිහලා කන්න ඕනේ කියලා චේතනාව පහළ වෙනවා. එතකොට ඒ චේතනාව ඇත්තනම මෙහෙමයි. ඒකත් කාලයට දාගන්න එපා. ඔහොම කිව්වට පස්සේ ඔන්න අතීතයේ කියලා එකක් තිබ්බා. අතීතයේදී කැන්ඩල්ස් චොකලට් කියන එකක් ඇව ඔන්න වර්තමානයේදී කන්න ඕනද? මේ කාලයකට දාගන්න එපා. මේ සියල්ලම වෙන්නේ එක ඒ මේ මොහොත තමයි සියල්ලම වෙන්නේ. ඒ මේ මොහොත තුල ඇති නැති වෙන ඉතිරි ටිකක් විතරයි කැන්ඩල්ස් චොකලට් කියලා ගහය කියන එක දැන් ආයේ කන්න ඕන කියන එක ඒක කාලයකදී කියලා ගන්න කියන තමයි අපි මේ අවුලකට පත් වෙලා ඉන්නේ. බලෙන් ගැලවෙන්න බැරි මේ සියල්ලම වෙන්නේ එක මොහොතක්. ඒ මොහොත තුල ඇති වෙන නැති වෙන තිතිලි ටිකක් විතරයි ඔය ඔක්කොම. ඒකෝට පරණ අපි කියන මේ විවහාර කරන්න අවශ්‍ය නිසා මේක මේ කියලා දෙන්න අවශ්‍ය නිසා අපි කියනවා තිතිමිල්ලක් ආවා. ඒ තිතිලාවේ මේ මොහොතේම තමයි දැන් ඉන්නේ මේ මොහොතේ. ඒ මොහොතේ තිතිමිල්ලක් ආවා කැන්ඩල්ස් චොකලට් කාලා හොඳයි කියලා ගත්තා. ඒ මතකේ නිසා උන මේ මොහොතේ ආයෙත් ඒක කණ්ඩෝර ගන්න නැවත තිතිමිල්ලක් පහළ. ඒ තිතිමිල්ලට හේතු වෙන්නේ මම හිතනවා කියන එක තමයි පුතග්ජනේ කියන්නේ. ඒක තමයි එයා භවයට අහු වෙන්නේ උපාදාන නැතුව වෙන්නේ ආයෙත් මම කියලා ගන්නවා. මම කියන එකක් නෙමෙයි එතන ගන්න අවශ්‍ය ගන්න. ඒ පරණ මතකයක් නිසා මේ තිතිමිල්ල ආවා. ඒ තිතිමිල්ල එතනම ගිහින් යනවා. ඊට පස්සේ මෙතනම තියෙන්නේ ඇසුවි නැතිවි යන චේතනා ටිකක් විතරයි කියලා දකින්න පුළුවන් නම් අපි හිතන්නේ කොයි ලාවුවත් මේ මට ගන්න චොකලට් කන්න හිතුණා. මම තමයි අනාගතයේ ගිල්ල කන්න කියලා චේතනාවට එන්නේ. අපි දැන් ඉතින් ඒ පරණ මතකයක් නිසා මේ මොහොතේ ඇදී සිටිනilla විතරයි කියලා. එතකොට අන්න ඔය වගේ හොඳට නිරීක්ෂණය කරන්ද හැම අපි ආසයි කියන දෙයක් අපි මම මේකට කැමති නෑ කියන දේ හැම දෙයක්ම උදු පරණ මතක ටිකක් විතරයි. එතකොට දැන් අපි දන්නවා දැන් අපි කෙලෙස් ප්‍රහාණය කරද්දී අපිට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙනවා වීතික්‍රම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. එතකොට අපි සීලයක් ආරක්ෂා කරලා කරන්නේ අපේ වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කිරීම. වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කරන කියන්නේ කයින් වචනින් වෙන වැරදි නතර කරන එකට අපි කියනවා වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කරන එක සීලයක් සමාදන් වෙලා කරන. භාවනා අරමුණක හිටලා සමාධියක් වඩලා අපි මොකද කරන්නේ? අපේ තියෙන මේ පරිඋත්ථාන කෙලෙස් ප්‍රහාණය කරනවා. කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ අපි නීවරණ වල අපේ තියෙන නීවරණ අපිට යට කරන්න පුළුවන්. අපිට තියෙන මේ සමධර්මුණක් හරි විදර්ශනා අරමුණක් වුණත් කමන්නේ සමධර්මුණක හිත දාලා ඒක එහෙම අසු කරලා අපේ නීවරණ ධර්ම පරිඋත්ථාන කෙලෙස් යට කරගන්න. හැබැයි අනුසය කෙලෙස් කියලා කොටසක් යටවෙම සත්‍ය තියෙනවා. අනුසය කෙලෙස් කඩන්න වෙන්නේ විපස්සනා කරලා. විපස්සනා කරනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ෘචි අරුචි ගන්න ටික අත්හැරලා. එතකොට ඔය අනන්නේ ඔය ෘචි අරුචි ගන්න ටික පරණ මතක වලට බැඳීම නිසා තමයි අපිට නැවත නැවත දේවල් හොයන්න හිතෙන්නේ. නැවත දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා තමයි බබේ පවතින්නේ. එතකොට අනුසය කෙලෙස් ප්‍රහාණය කරන්න යන යෝගාවචරයා කරන්නේ තමන්ගේ ෘචි අරුචි කන්දේට අත්හැරලා. පරණ ෘචි අරුචි කන්දේ පරණ මතක නිසා ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි සරල උපමාවක් ගමුකෝ. සරල විදිහට ඔයාලට තේරෙනවා
අපේ මේ සරල උපමාවක් ගත්තොත් එහෙනම් අපි හිතමු අපි අපේ තියෙනවා සමහර දේවල් බලන්න හිතේ ලොකු කැමැත්ත. දැන් අපි හිතමු අපේ ආසයි ලස්සන රෝස මල් දකින්න. ලස්සන රෝස මල් දකින්න ඕන හිතේ රෝස මල් දැකලා පරණ මතකයක් දිනා මේ රෝස මල් තමයි ලස්සන මං හරියට කැමති රෝස මල්ට රුචිකමක් තියෙනවා. ඊළඟට අපි කැමති අපි හිතමු අපි අකමැති පිච්ච මල් දකින්න ආස නැහැ රෝස මල් දකින්න හිතේ කැමැත්තක් පහළ වෙනවා තියෙනවා. එතකොට දැන් ඔන්නක පරණ මතකයක් නේ. පරණ මතකයන් නිසා ඔන්න දැන් අපේ හිතේ තියෙනවා දැන් අන්න අන්න රෝස මල් තියෙනවලු යන්න කියලා කියනවා. කියද්දි දැන් ඔන්න චේතනාවක් වශයෙන් එන්නේ ඒක. ඒ අපිට ඉන්නේ මේ මට මෙන්න රෝස මල් දකින්න මම හරි ආසයි රෝස මල් දකින්න මම ඒකින්ද යන්න ඕනේ. දැන් හිතන්නේ ඇත්තටම මෙහෙම කරන්න මම අර පරණ මතකයේ දාගත්ත රුචි අරුචිකමක් තියෙනවා රුචි ගතිය. දැන් ඊට පස්සේ අපි සිද්ධ කරන්නේ දැන් ඕන රෝස මල් දකින්න ඕනේ කියන පිටිවිල්ල ආවට පස්සේ දැන් ඕන ප්‍රතික්‍රියා කරන්න යන යන් හදනවානේ. නැත්නම් මේ රෝස මල් අස්නේ මෙන්න මේ කසන්දර හදනවානේ. ඒ කසන්දර හදන්න දෙන්නේ රෝස මල් ලස්සනයි කියලා ඒකට ඇලෙන පිටිවිල්ල ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක ඕ කියන්නේ යන්නේ එන්නේ ඕ ඒක බලන් යන්න ඕනේ කියන්නේ නේ. සම්පූර්ණ අර පිටිවිල්ල උච්චම තැනට ආවට පස්සේ සිහියෙන් උපේක්ෂාවෙන් ඉන්නවා ප්‍රතික්‍රියාවක් කරන්න යන්නේ නැතුව. නැත්තම් මේක නම් බලන්න එපා මේ වල ගගිනාපු මනුස්සයෙක් මේ දැන් ලැලවන්න ඕනේ කියලා සිටිවිල්ල ආවට පස්සේ ඒ සිටිවිල්ලත් එක්ක නව සිටිවිලි උපදින්න දෙන්නේ නෙමෙයි. අපි ඒ සිටිවිල්ල පිටට ආවට පස්සේ අපි දන්නවා මේක එන්නේ මගේ අක පරණ තියෙනවා අරුචි අකමැති කියන ස්වභාවයක්. ඒ මේ මේ වලට මම අකමැති කියන අන්නේ ඒ සිටිවිල්ල ආවට පස්සේ ඒ සිටිවිල්ලින් ප්‍රතික්ෂේප කරන්නේනවා අරක දකින්න හදන්නේ. තේන මල ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන්නේ හදන්නේ මේක කැතයි මේක වැඩක් නැහැ කියද්දි අපි අලුතින් ඔව් ඒක වැඩක් නැහැ ඒක එපා ඒක අයින් කරලා දාන්න ඕනේ කියලා ක්‍රියාවකට යන්න දෙන්නේ කිසිම ප්‍රතික්‍රියාවකට යන්න දෙන්නේ නැතුව අර සිටිවිල්ල උච්චම තැනට ආවට පස්සේ උපේක්ෂාවෙන් බලන්න. අන්නේ උපේක්ෂාවෙන් බලන්නේදී අන්නේ සිටිවිලි රුචි අරුචි කියන පිටි ඉලි එහෙම මෙතන විරුද්ධ වෙනවා. දැන් අපි හිතන්නකෝ අපි දාන බෝල වලට බැට් කරන්නේ නැත්නම් බෝල දාන මොකද එපා වෙනවනේ. දැන් අපි ටිකක් ගහන්න ගියාම ඉතින් කොච්චර බෝල දැම්මත් අපි ගහන්නේ නැත්නම් බැට් එකටලා නැව වැඩන්නේ නැන්නේ බෝල ගලා. අන්නේ වගේ තමයි ඔය කියන අනුසය කෙලෙස් වලින් අපිට රුචි අරුචි ගන්න දාන එක නතර වෙනවා. අපි බැට් කරන එක නතර කරනවා. විදර්ශනාවෙන් කරන්නේ බැට් කරන්නේ දකින්න. උගට මේ කාම සිතිවිලි ඇවිල්ලා මෙන්න අවුස්සනවා. එයා කියන එකට ඕ කියන්නේ යන්නේ නැහැ. මේක නරකයි කියන්නේ නැහැ. හොඳයි කියන්නේ නැතුව ඉහළට බලන්න. අන්න එහෙම තුලින් අපිට අනුසය කෙලෙස් කියන එක ප්‍රහාණය කරන්න මාර්ගයක් හැදෙනවා. මම හිතන්නේ ඒ පිළිතුර ඇති කියලා. එහෙම සන්නාස තේරුම් ගන්න අපේ හැමෝටම එන මොකක්ද නම් ප්‍රශ්නේ වෙනවා. අපි මම මතක් කරත් ඔබ වහන්සේ අපිට කියලා දෙන්නේ අපි තේරුම් ගත්ත සන්නාස කිසියම් අරමුණක් අපි එහෙන් දැකලා අත්කිට ගියාම ඒ දැකපු දේ නිරුද්ධ නොවි ඇති බවට අපේ මනසේ නිතරම පේන ගතියක් තියෙනවානේ. අපි වම් සිද්දක් එහෙන් දැකලා පියාගත්තත් අපිට ඒ දේ මතක් වෙනවා. මම ඒ දේ බලා ගන්න පුළුවන්. අන්නේ ඒ දේ හිතා ගන්න පුළුවන් මවා ගන්න පුළුවන්. අන්නේ ඒ ගතියම කර්ම භවය කියලා තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම ඒ මානසික මට්ටම කම්භවයේ ඒ වගේම අපි රූපයක් බලලා ඉවතට ගියාම ආවල් තැන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි කල්පනා කරන්න පුළුවන් නම් ඒක කර්ම භවයේ. ගෙදරින් එළියට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා භාවනා කරනකොට ගෙදර මතක් කරගන්න පුළුවන් නම් ඒ කර්ම භවයේ කියලා ඒ විදිහට උපවාස කීප දේවල් වලින් ඒ විදිහට අපි අර ප්‍රාවිදිත්ත්වයට ප්‍රේම කරලා හිතා ගන්න පුළුවන් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපිට තේරෙනවා මේ කම්ම භවය හැම වෙලෙම මේ අපි යොමු කරනවා මේ ඒ අපේ චේතනාවන් අවදි කරන්න ඒ හේතුව නිසාම අපිට උප්පත්ති භවයකට යන්න මාර්ගය පෑදෙනවා කියලා. ඒ වගේ කියලා දේවල් වලින් මම තේරුම් ගත්ත විදිහට මේ සරල වශයෙන් යුක්තියේ කියලා දැන් මම කල්‍යාණ මිත්‍රට වෙනවා. ඊටමනු වැඩිගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරන්න තේරුම් ගත යුතුම දෙයක් භවයේ කියන්නේ ඒ භවයේ කියන්නේ දැන් අපි සුවන්නස පෙන්වුම් කළ දුන්න කම්ම භවය කියලා වෙනම හිතන්න පුළුවන් විදියක්. ඒක ඊටවසු උපති භවයට යන විදිය. එහෙනම් කල්‍යාණ මිත්‍රනි මේ පිළිබඳව තවත් අහලා දැනගන්න මේක හොඳම අවස්ථාව. උතුලන්ට යොමු වෙනවා.
පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි, ඒ වගේම අපගේ සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙන් අවසරයි. ඔබ වහන්සේ මේ අද භවයේ ගැන ඉතාම හොඳ තැනකට අපිව ගෙනාවා කියන එකයි මගේ අදහස. මේ මොකද භවයේ කියන එක මේ බාහිරේ හොයන්න දෙයක් නැහැ, බාහිරේ නෙමෙයි තියෙන්නේ කියන එක අපිට ඉදිරිපත් කරුවා. ඒක බොහොම හොඳයි, අපිට හුඟක් ඒ ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට ඇති වෙන මේ ප්‍රශ්නය ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයකට මේක නැති කරන්න පුළුවන් වෙන්නේ මේ විදර්ශනාවකින්, එහෙම නැත්නම් අපි කියමු කොවිමසුම් නුවණකින් කියලා. ඉතින් මට ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ, මේක කොච්චර අපි විදර්ශනා කරත් මෙතන මේ විදර්ශනා කරන සාක්තුරට මේක තියෙනවා. නමුත් මේ විදර්ශනාවෙන් පිටට ගියහම මේ දිනදා ජීවිතයේදී මගේ හිත මේක පිළිගන්න තාම ලැහැත්ති නෑ. ඒ කියන්නේ මගේ ජීවිතේ වෙලා නෑ මේක. අන්නේ ඒ පිළිබඳ ඔබ වහන්සේට යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩාක් ඉතින් පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ජොස් පර්මාත්‍යා. ස්වාමීන් වහන්සේ මේ ඉතින් අපි අනිත්‍යයට පොඩගමු. හේතුව මොකද? අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කරපු සම්මාදිට්ඨි සූත්‍රයේ බව වාදය ගැන කියන කොටත් මේ භවංච පජානාති, භව සමුදයංච පජානාති, භව නිරෝධ පජානාති, බෞද්ධ යෝගගණ ප්‍රතිපදාව කියලා හතර ආකාරයට යනවනේ. ඉතින් මේක මේ දැන් ඔබතුමා අහනවා මේ භවයේ කියන්නේ නිරෝධේ පැත්තේ ප්‍රශ්නයක් ඔබතුමා අහුව කියලා මම හිතුවේ. ඒ නිසා අපි තවදුරටත් මේ කල්යාණ සත්‍ය භවයේ කියන එක තේරුම් ගන්න බෑ. මම තමයි මම අද සාරාංශය මාතෘකාව දුන්නේ මේ භවයේ කියන්නේ අපිට තේරුම් අර කියලා තිනවනවා. අපි කල්යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා අපිටත් ඒ තේරුමක් නැහැ. සාකච්ඡාවෙන් බොහෝ වෙලට ඒක නැති බව. මේ භවය කියන්නේ කොහොමද කියන්නේ තේරුම් ගන්න ගෙන ඉන්නවා අපි ඉස්සෙල්ලා. ඊට පස්සේ යමු නිරෝධය පැත්තට. තවත් දෙදෙනෙක් කල්යාණ මිත්‍රුන්ගේ යහපත සඳහා ඒ ඇයිට යමු භවය කියන්නේ තේරුම් ගැනීම සඳහා තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තේරෙනවා තමයි භවය කියන්නේ කොහොමද කියලා. හොඳයි. පස්සේ අපි සාකච්ඡා කරමු. ඔව්. නිරෝධය පැත්තට යමු. හොඳයි. කල්යාණ මිත්‍රෙනි අවස්ථාව තියෙනවා. අපි කොහොමද දන්නවද මේ භවයේ කියන දෙක? මේ ප්‍රශ්නේ නෑ වගේ නේද? අතේ දැන් සරණේ අනිත් කෙනෙක් ඇතුළත් සූදානම් එකක් මම අහන්න දැලුවත් මහත්ම මේ යුරෝපායට අවස්ථාව දෙන නිසා අහන්න තු හිටියේ. නෑ නෑ එහෙම එකක් නෑ. සාකච්ඡා සම්බන්ධ නම් ඔක්කොම එකම තලේ. එහෙනම් උන්ට පුළුවන් අහන්න. හොඳයි යම දෙනාටම තිරුවන් සරණයි ඔත්‍රයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට භවය පිළිබඳ දැන් මූලික අදහසක් ලබා දුන්නා. ඉතින් ඒක භවයේ යම කත්වීම, යම අපි භවයට පත්වීම වගේ අදහසක් තමයි එතන දරුනේ. ඉතින් මට ගැටලුවක් වශයෙන් තියෙන දැන් අපි දත්ත මහත්මයා අපිට දැන් සඳහන් කරා, ඔබ වහන්සේ සඳහන් කරා දැන් කර්ම වශයෙන් අපිට කලින් දෙයක් මතක තියාගෙන ඒක දැනුම් ලැබුණාම ඒක භවයක් වශයෙන් දැන් මම දැන් ඒත් සමගම දැන් අපි අර අපිට කලින් මහත්තයාට ප්‍රායෝගික වශයෙන් සඳහන් කළා දැන් මේ හැම දෙයක්ම අපි කරන්නේ දුක නැති කරගන්න නම්. දැන් එතකොට ප්‍රායෝගික වශයෙන් මේක අදාළ කරගන්නකොට දැන් උදාහරණයක් වශයෙන් හිතමු ස්වාමීන් වහන්සේ දැන් මම දැන් මේ මම දැන් යම්කිසි ඇඳුමක් අඳිනවා. දැන් මේ ඇඳුම ඇඳලා මට එළියට යන්න ඕන. දැන් මේක මේ සාමාන්‍යයෙන් අපි හිතමු ගැළපෙන, ඒ කියන්නේ මේ සුදුසු ඇඳුමක් නෙවෙයි. නමුත් යම් කෙනෙක් මට හිතනවා මේකට හිනා වෙන්න පුළුවන් කියලා මේක ඇඳොත්. මම මේක ඇඳලා එළියට ගියොත් මට පොඩක් පොඩි වෙච්ච එකක්, එහෙම නැත්නම් ඒක හොඳ පාළ එකක් වෙන්න පුළුවන්. මේ සමාන වෙන්නේ වටින නැති එකක් කියවත් ඒ වගේ දැන්. එතකොට මට හිතෙනවා දැන් මම මේක ඇඳගෙන ගියොත් එළියට මට හිනා වෙන්න පුළුවන් කියලා මගේ හිතට සිතිවිල්ලක් ඇති වෙනවා. දැන් මෙතන මේක මට ඇත්තටම දුකක් නේ. මේක මට හොඳටම පේනවා මේ. ඉතින් දැන් මට මේ ධර්මයේ මේකට දාගන්න පුළුවන්. එතකොට ඒක එතකොට දැන් මම කලින් එකක් එතර අදහසක් තියෙනවා තමයි. නමුත් ඒක ඉස්සරහට වෙන්න තියෙන එකක්. එතකොට ඒ වෙලාවේ අර ඔබ වහන්සේ සඳහන් කළා වගේ දැන් මෙතනදී මම කියන එක මොකද්ද කියන එක හොයන්න නැතුව එතකොට මම කිය දැන් මම මේක ඇඳගෙන එළියට යනකොට කාට හරි මට හිනා වෙනවා නම් එතනදී මම හැදුනේ කොහොමද කියන එක බලන්න පුළුවන් නම් මේ කමිසේ මගේද, ඒක ඇඳලා තියෙන එක මගේද ආදී වශයෙන් ඒ අදාළ වෙන දේ බලා ගන්න පුළුවන් වුණත් එතනදී අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වුණත් ඒ වගේ දුකක් ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් මට නිකන් ප්‍රායෝගික වෙච්ච දෙයක් කියලා මිනවාස ඒ වගේ අනාගතය සම්බන්ධයෙන් වෙන්න තියෙන දෙයක් සම්බන්ධයෙන් අපිට හිතට එනකොට ඒක භවයක් වෙන්නේ නැද්ද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ එනම් ඔබ වහන්සේට මෙන්න අපේ ජෝතිපාල මහත්මයාගේ දීප මහත්මයාගේ තේ ප්‍රශ්න දෙකටම උත්තරස් ලබා ගන්න ස්වාමීන් වහන්සේ දෙවන කරුණ. ආයි එතකොට මට මේ ඊහාපු ප්‍රශ්න දෙකෙන්ම තේරුනේ මේක මේ කොහොමද භව නිරෝධය කියන එක අපි එදිනදා ජීවිතය තුළ ප්‍රායෝගික ජීවිතය තුළ කරන්නේ කියන දේ මට දැන් ඒක හොඳයි ගොඩක් කියලා මොකද අපි සිද්ධාන්ත වශයෙන් ඔය කතා කරනවා දැනට වඩා කොහොමද දැන් අපි මේක මේ ගත කරන එදිනදා ජීවිතය ඇතුළේදී මේක කරගන්නේ භව නිරෝධය කරගන්න කියන ප්‍රශ්න ගොඩක් හොඳ දැන් මොකද ඒවා ගොඩක් ප්‍රායෝගිකයි අපේ ජීවිතවලට අදාළයි ඉතින් අපේ සේදේවනි කතා කරපු මහත්තයාත් අදහස බුද්ධ පිළිපස් කරා ඒ අදහසත් ඇතුළු කරගෙන මම පළවෙනි මහත්තයා ආපු අස්සිත උත්තරයක් වශයෙන් ජීවනි මහත්තයාට උත්තරය ඇතුළු කරාම උත්තරයක් දෙන්නම් දැන් මෙහෙම හිතන්නකො දැන් අපේ සිතට හැම වෙලෙම ඉන්නේ ගන්න හිත ගන්න අරමුණක් සිත අරමුණක් ගත්තට පස්සේ ඒ සිත ගත්ත අරමුණින් නැවත කර්මයක් නිර්මාණය වෙන්නේ ඒ සිත ගන්න අරමුණට එක්ක බැඳෙන්න ඕනේ එක්කෝ සිත ගන්න අරමුණට ගැටෙන්න ඕනේ නැත්නම් මේ සිත ගන්න අරමුණට මුලා වෙන්න ඕනේ කියන සිත ගන්න අරමුණත් එක්ක ඇලීමයි ගැටීමයි මුලාවීමයි ඔන්න ඔය තුන නිසා තමයි නැවත ජාතිය තියෙන එක පහළ වෙන්න පටන් ගන්න. නැවත කර්ම භවට ඒ අරමුණ ඇසුරු කරගෙන ඒ නව කර්ම සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට දැන් ඇත්තටම කරන්න පුළුවන් වෙන දේ තමයි නව කර්ම වේද නතර කරන්නේ. දැන් අපිට මෙහෙම දැනගන්න දෙයක්. බුද්ධ දේශනාවේ කියනවා පුරාණ කර්මය සහ නව කර්ම කියන දෙකක් බෙදෙනවා. දැන් පෙර ජීවිතයේ තිබ්බ අවිද්‍යාව නිසා අපිට සලායතනයක් සකස් වෙනවා. පෙර ජීවිතයේ තිබ්බ දැන් අවිද්‍යාව නිසා අපිට ආයතන හයක් සකස් වෙලා තියෙනවා. ඒ ආයතන හය සකස් වුණේ පෙර කර්මයේ එකපිටම අවදියමු ඇස කන නාසය දිය ශරීරය මනස සිත කියන ආයතන සලායතනයේ පහළ වෙනවා ඒ සලායතනයේ පහළ වුණාට පස්සේ ඒක පුරාණ කර්මයේ ඉතිදයක් ඒ පුරාණ කර්මයේ සකස් වෙච්ච සලායතනය තුළ අවිද්‍යාව නැහැ ඒ වගේ පිරා විද්‍යාව නිසා හටගත්ත කලයේ කියන එක තුළ අවිද්‍යාව නැහැ ඒක නෙවෙයි අවිද්‍යාව කලයක් තමයි මේ ආයතන හය කියලා කියන්නේ එතකොට මේ ආයතන හය පුරාණ කර්මයෙන් සකස් වුණා ඒ පුරාණ සකස් කර්මය නිසා සකස් වෙච්ච ආයතන හය ඒ හය තුළ ඒ හය කාම ලෝකයට අයිති නෑ රූප ලෝකයට අයිති නෑ අරූප ලෝකයට අයිති නෑ ඇත්තට මේ සලායතනේ ලෝකෝත්තරයි මොකද ඒ සලායතනේ තුළ අවිද්‍යාව නෑ අවිද්‍යාව නිසා හටගත්ත ඵලය අවිද්‍යාව නෑ එතන. එතකොට අපිට එතන තියෙන්නේ පුරාණ කර්මෙන් හටගත්ත ආයතන හය විතර. එතකොට අපි වර්තමානයේ අවිද්‍යාව නිසා තමයි ඒ සකස්සි ආයතන හය එක්ක කාම භවයක් කරගන්නේ, රූප භවයක් කරගන්නේ, අරූප භවයක් කරන්නේ, පෙර ජීවිත අවිද්‍යාව කරගන්නේ මේ ජීවිතයේ ඇති කරගන්න අවිද්‍යාව නිසා දැන් අපිට දැන් ඇහැට රූපයක් පේනවා කියන එක තුල අවිද්‍යාවක් නැහැ. දැන් අපිට පේන රූපෙම බුදුරජාණන් වහන්සේටත් මේ විදිහට පේනවා, රහතන් වහන්සේලාටත් පේනවා. අපිට ඇහෙන සද්දෙම රහතන් වහන්සේලාටත් ඇහෙනවා. අපිට දැනෙන ගඳ සුවඳ, අපිට දැනෙන රස, අපිට දැනෙන පහස මේ සියලු දේ රහතන් වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේට සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ රූපයක් දකින්න, සද්දයක් අහන්න, නැත්නම් ඒ අරමුණක් අරගන්න. පේනවා කියන එක තියෙනවානේ, ඇහෙනවා කියන එක දැනෙනවා. ඒ කියන්නේ සිත පහළ වෙලානේ. නැත්නම් මැරිච්ච මිනිහකට ඇහෙන්නේ නැහැ නේ, මැරි මිනිහට පේන්නේ නැහැ නේ. පේනවා කියන සිත, ඇහෙනවා කියන සිත, විඥානයේ පහළ වීම, සිත පහළ වීම, අරමුණක් ගැනීම තියෙනවා. හැබැයි
රහතන් වහන්සේ කෙනෙක්ගේ සහ භවයේ නිදහස් වෙච්ච කෙනෙක්ගේ සහ භවයේ තුල ඉන්න කෙනෙක්ගේ වෙනස තමයි භවයේ නිදහස් වෙච්ච කෙනෙක් අර ගන්න අරමුණට බැඳීමකුත් නැහැ අරමුණට ගැටීමකුත් නැහැ ඒ වගේම මේ අරමුණේ මුලා වීමකුත් නැහැ භවයේ ඇතුළේ ඉන්න කෙනෙක් ඒ ගන්න අරමුණත් එක්ක යාගේ එක්ක ඒ අරමුණට ඇලෙනවා එක්ක අරමුණට ගැටෙනවා නැත්නම් ඒ ගන්න අරමුණ ප්‍රතික්‍රිය මුලා වෙනවා දැන් එතකොට අර අහපු මහත්යයන් මට කියන දේ උත්තරේ තමයි එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ භව නිරෝධය කියලා සිත ගන්න අරමුණට නොඇලී නොබැදී නොමුලා වී සිටීමයි එතකොට මොකද එන්නේ යාගේ තියෙන ආයතනේ ආයෙත් ලෝකෝත්තර වෙනවා ඒක කාම භවයක් ඇතුළේ ඒ ආයතනයි කාම භවයකුත් නෑ රූප භවයකට අරූප භවයකටවත් ඒ කලායතනේ ඇයි තියෙන්නේ ඒක ලෝකෝත්තර වෙලා ඒ කලායතනේ අතුරු කරලා නව කලායතන පහළ වීම සංසාර විද්ධ වෙන්නේ නැත්නේ ඒකේ පෙර කර්මයේ අවසන් වෙදී කලායතන නිරෝධ වෙලා යන තැන ඉවරයි අනුපාත දෙන්න පරිණාමය කියලා කියන්නේ අපි එතකොට දැන් ඕක කරද්දි දැන් අර පායුක ජීවිතයේදී අපිට ඕක කරන්න ගියාම කොහොමද ඕක කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. හරි අමාරුයි අපිට එක්ක අරමුණකට ගැලවීම ගැටීම මුලා වීම තියෙනවා. පළවෙනි එක තමයි මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් ජීවිතේ එදිනදා ජීවිතේ ගත කරද්දි දවස පුරාම වෙන සිද්ධි තියෙනවානේ. ඒ සිද්ධි වලට ලේබල් දාන්න නැතුව ඉන්න. කිසි දෙයක් එකද දැන් මෙහෙම දැන් එකපාරට අපි වුණාද අද ගෙදරදී ගෙදර දැන් මෙහෙම ධර්ම සාකච්ඡාව අහගෙන ඉද්දී අපේ කෝප්ප කැඩෙනවා අපි මේ විදිහට ධර්ම සාකච්ඡාවට ඒක අපි බීජ තේරු බීජ කෝප්ප කැඩලා වැඩුණා ඒ කැඩਿੱච්ච ගමන් අපිට එකපාරට එන්නේ මේ මේක නරකයි කියන්නේ කෝප්ප කැඩਿੱච්ච එක අන්නේ නරකයි කියන ලේබල් කරන්න එපා කෝප්පේ කැඩුනා එතන. ඒකට ලේබල් එකක් ගැහුවත් ඒක එතනම ඒ ලේබල් එක ගැහුවා කියලා දැනගෙන ඒක සිතේ මැටි සිදයක් කියලා අතහැරලා දාන්න. මං කියන්නේ පුරුදු වෙන්න හැබැයි මං කියන්නේ සමහර අයට ඒක පුළුවන් මේ ජීවිතේ දැන් අපි තුමු අද අපි කොහරි ගමනක් යන්න ගියා ගමනක් යන්න ගියදී හොඳටම වහිනවා. දැන් අපිට ඒක පාටි දෙන්න වැස්ස නරකයි කියලා මං කියන්නේ නැහැ. වැස්ස නරකයි කියන ලේබල් එක ගහන්න එපා. දැන් අපිට අද දැන් ඔයයන්ට භයානක ලෙඩක් හැදෙනවා. උණක් හැදෙනවා. උණක් හරි, පපුවේ අමාරුවක් හරි, කොන්දේ අමාරුවක් හරි, කකුල් වල ලාමරේ. මේ අමාරුව තියෙද්දි ඒ පපුවේ අමාරුව, කකුල් අමාරුව කියන එක තියෙද්දි අපිට ඒක දුකක් වෙන්නේ ඒක අපි නරකයි කියලා දැම්මොත් විතරමයි. තේරුම් ගන්න දුක කියන එක සාපේක්ෂයි. ඒක අපි දාන ලේබල් එකට සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් කවුරු හරි හිතුවොත් එහෙම කරවිල කන්නේ එක තමයි සැපයි කියලා දැම්මොත් මේක යාට සැපලිමක් වෙනවා. කවුරු ලේබල් එකක් දැම්මොත් කරල කියන්නේ මහා තිස්ස නරක జాතියක් කියන්නේ. ඒක ඇත්තට දුකක් නෙවෙයි. දාන ලේබල් එක මත තමයි මේ දුක කියන එක පවතින්නේ. එතකොට මම කියන්නේ දවස පුරාම අපි කද්දි, බොද්දි, වැඩ කරද්දි ඇඳිද්දි ඇඳුම් අඳිද්දි දැන් අර මහත්තයා මගුල් ගෙදරගෙන ඇඳුම් අඳිද්දි ඒකට හරි මං ඇඳුම ඇඳගෙන යනවා ඒක නරකයි කියලා දාන්න එක මිනිස්සු කිව්වත් එතකොට දැන් මිනිස්සු කියන ඉඳ මේක කැතයි කියලා කිව්වද අපිට නරකයි කියලා දෙනවා අපි කිසිම හයියක් ඇති මිනිස්සෙක් නෑ අපි මොකද මිනිස්සු මේකට හොඳයි කියලා මං ඒක කරනවා අර මිනිස්සෙක් කියතියලු මේ මේ මිනිස්සයා දැන් මිනිස්සු කියනවලු ඔයාලා නහය කැතයි කියලා ඊට පස්සේ මිනිස්සු කියලා දැන් ඉච්චට තලකටයි. දැන් ඉතින් මොනවද කරන්නේ? අන්නේ වල අපි මිනිස්සු මේ කියන කේනේ වැත්තටම අපි කරන්න ගියොත් එහෙම අපි ගන්න හයක පාගත්ත මිනිස්සයා වගේ අඥාන කෙනෙක් වෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඒකින්ද මම ඔබට කියන්නේ හරි ඔබ පාටි ගන්න මේ ඇඳුම නේද? එතන ඒක නරකයි කියන්නේත් නෑ හොඳයි කියන්නේත් නෑ. කොයි වෙලාවකම තමන්ට දැනෙන වේදනාවකටවත් තමන් අරින ඇඳුමකටවත් කැමකටවත් තමන්ට ගියක් නැත් වෙන ලෙඩකටවත් නරකයි කියන ලේබල් එක ගහන්නේ නරකයි කියන ලේබල් එක දැම්මොත් තමයි එතනද දුක කියන එක ආරම්භ වෙන්න බලන්න නැත්නම් මනුස්සයෙට දුකක් කියන එක පවතින්නේ නැහැ දුක තියෙන්නේ ඒ වගේ ඒ දාන අපි ඒකට දාන මේ ලේබල් එකනේ
අපි භාවනා කරගෙන ඉද්දී ඔන්න කකුලේ කැක්කුමක් එනවා. කකුලේ කැක්කුමක් එද්දී වේදනාවක්නේ. මේ වේදනාව නරකයි කියලා දැම්මොත් තමයි අපිට එතන ඉඳන් ඒකත් එක්ක ගැටෙන්නේ. නැත්නම් වේදනාව ගැන දැනගත්තා නම් එච්චරයි. ඒකත් එක්ක උදැලු යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. වැඩි දියුණු අපි යන හැම දෙයකටම පුරුද්දක් වෙලා තියෙනවා. හැම දෙයකටම අපි ඇබ්බැහි වෙලා තියෙනවා. මෙන්න මේ ලේබල් කරන්න. හැම දෙයක්ම ජීවිතේ දැන් අපි වැස්සක් එකට ලේබල් එකක් දානවා. පැවුවක් දානවා, දරුවෙක් විභාග පාසුණක් දානවා, තේල්ුණක් පාසුණක් හොඳයි කියලා ලේබල් එකක් දානවා, තේල්ුණ නරකයි කියලා දානවා. ඔන්න මේ ලේබල් ගැනීම තමයි මට තේරෙන්නේ අපිට තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න පුළුවන් වුණොත් අපිට ජීවිතේ වෙන කිසිම දෙයක හැමදේම සිද්ධියක් විදිහට දකිනවා. ඒ අරින් දීක හොඳ නරක විදිහට දාන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. ඒකදී දැන් අපි හොඳයි නරකයි ලේබල් දැම්මේ නැතුනට පස්සේ සිතට දැනෙන උපේක්ෂාවක් නේ. ඒ දැනෙන උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ කියනවා අඥාන උපේක්ෂාවක් වෙන්න පුළුවන්, ඥානවන්ත උපේක්ෂාවක් කියලා දෙකක් තියෙනවා. අඥාන උපේක්ෂාවක් කියලා කියන්නේ දැන් ඉතින් දැන් ඔන්න කෝප්පේ කැඩිච්ච එක මම මෙහෙම කල්පනා කරා. කෝප්පේ කැඩිච්ච එක කෝප්පේ කැඩුනා. හැබැයි මම ඊට පස්සේ ඒකට මුකුත් ලේබල් එකක් ගහන්න නැහැ නරකයි කියලා. හැබැයි මම හිතනවා මේ කෝප්පේ කියන එක බාහිර තියෙනවා කියලා. මේ කෝප්පේ තියෙනවා, මං කෝප්පේ මගේ කැඩුනා කියලා මම ඒකට හිත කරදර කරගන්න දුක ප්‍රතික්‍රම නොකර ඉන්නවා කියලා හිතුවට ඒ දැනෙන උපේක්ෂාව, ඒ උපේක්ෂාව ආවට අපේ ඇතුලේ පවතින ඒ අරමුණට මුලා වෙන ගතිය. ඒ අරමුණේ අපි මුලා වෙලා තිනවා. මොකද නොපවතින දෙයක් පවතින කියලා හිතන්නේ. මොකද කෝපේ කියන එක, කෝපේ කියලා කියන්නේ අපේ මතකය. එතකොට අපි බාහිර කෝප්පයක් හැදුණා කියලා බලාගෙන ඒකට උපේක්ෂා වෙලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. මොකද මැරෙන වෙලාවේ හැරි කෝප්පේ කියන අරමුණ ආපු ගමන් අපි බාහිර තියෙනවා කියලා ඇල්ලපු ගමන් නැවත අපේ උපත සිද්ධ වෙනවා. මොකද අවිද්‍යාව පවතින. එතන මොකද ඒ අරමුණට අපේ මුලා වීමක් පවතින නිසා. එතකොට එතනදී ඒක අපි සිහි කරන්න ඕනේ දෙය තමයි, එහෙම දෙයක් වුණත් මේක මේ සිතේම හටගත්තු දෙයක් නෙවෙයි. සිතේ කිව්වත් ඒක මෙහෙමයි. දැන් කෝපේ කියන එක ඇත්තටම ඒ සිද්ධියේදී මෙන්න මෙහෙම තේරුම් ගන්න. කෝපේ කියන එක අපි ඇත්තටම දකිද්දී අඩුම තරමේ කරුණු තුනක්වත් ඒකට දිය වෙලා තියෙන්න ඕනේ. කරුණු තුනක් කියන්නේ එකක් තමයි බාහිර රූපයක් තියෙන්න ඕනේ. අනිත් එක ඇහක් තියෙන්න ඕනේ. අපි ওই ටික නැති ගොඩාක් ධර්මයේ අහගෙන ඇහක් තියෙන්න ඕනේ, විඥානයක් තියෙන්න ඕනේ. මොකද දැන් මැරිච්ච මිනිස්සෙක්ට කොච්චර කෝප ගන්නත් කෝපයක්වත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකද ඒක හිත නැහැනේ. එතකොට එහෙනම් මට මේ කෝපයක් පේනවා කියන සිද්ධියේදී අඩුව තරමේ කරුණු තුනක්වත් එකට හේතු වෙලා තියෙන එකක් තමයි බාහිර රූපය, ඇහ, විඥානය. එතකොට කවුරු හරි අහුවොත් ওই බාහිර මේ කෝපේ කියන එක අයිති ඇහැටද විඤ්ඤාණයටද රූපෙටද කියලා අපිට පෙන්වන්න බෑ. මොකද දැන් අපි උදාහරණයක් ගමු. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඇහැට මේ අපි දුමු හෙවණැල්ලක් ගතිමු. හෙවණැල්ලක් ඇති වෙද්දී නෑ අපිට මේ හෙවණැල්ලක් අවශ්‍ය නැහැ. අපි දුමු ඔන්න දැන් වඳුරෙක් ඉන්නවා. වඳුරා කණ්ණාඩියේ මූණ බලනවා. වඳුර කණ්ණාඩියකින් මූණ බලන වෙලාවේදී එයාට ඡායාවක් පේනවනේ. වඳුරට ඡායාවක් පේනවා. වඳුරට ඡායාව පේන්න අපිට තේරෙනවා මෙන්න මඩුමතරේ වඳුරට කරුණු තුනක් වදෝනේ. එකක් තමයි මේ රූපයක් තියෙන්න ඕනේ. අනිත් පැත්තේ කණ්ණාඩිය තියෙන්න ඕනේ. කණ්ණාඩියේ රූපේ දෙක්ම තිබ්බට වැඩක් නැහැ. ආලෝකයක් නැත්තම් ආලෝකයක් අවශ්‍යනේ. එහෙනම් කලුවරේ අපි කණ්ණාඩිය කියලා කියන්නේ මුකුත් වෙන්නේ නැහනේ. එතකොට ආලෝකයයි කණ්ණාඩියයි රූපයයි නිසා වඳුරට ඡායාව පේනවා. දැන් කවුරු හරි යවුවොත් එහෙම මේ වඳුරගෙන් මේ ඡායාව ඇති කාටද කියලා, ඡායාව ඇත්තටම අයිති කණ්ණාඩියට කියන්නේ නැද්ද? මේ රූපෙත් නෙමෙයිනේ පේන්නේ ඡායාව කියලා. මේ වඳුරගේ රූපෙ පේන්නේ නැහැ වඳුරට. යාට ඡායාවක්නේ පේන්නේ. ඒක රූපෙ ගන්නද රූප විතරක් තිබ්බනේ මේ ඡායාව පේන්නේ. කණ්ණාඩි තිබ්බද මේ ආලෝකෙ දෙහැරයි මේ තුනම නිසා ඡායාව කියන එක පේනවා. හැබැයි මේ ඡායාව කියන එක ඇත්තටම කණ්ණාඩියටයි
ඉතනේ රූපෙට අයිති නෑ ආලෝකෙට අයිති නෑ හැබැයි මේ තුලින් එකක්වත් නැත්නම් ඡායාවක් වෙන්නේ නෑ අන්නේ උපමාව හොඳට ටිකක් නුවණින් විමසන්න අන්නේ එතකොට අපිට තේරෙනවා එතකොට මෙතනදී දැන් වඳුරා හිතන්නේ මොකද්ද වඳුරා හිතන්නේ මේ ඡායාව පේන ඡායාව අයිති කණ්ණාඩියට කියලා වඳුර කණ්ණාඩිය අල්ලනවා තව වඳුරෙක්. එතකොට කතාව වඳුරෙක්ව අල්ලන්න පටන් ගන්නවා බාහිර තියනවා කියලා. එතකොට වඳුර හිතනවා මේ වඳුරා මේ ඡායාව මේ කණ්ණාඩිය මේ දීන වඳුරා ඉස්සරහ ඉන්න ඇති දැනුත් ඉන්නවා මම ගියාට පස්සෙත් මෙතන ඇති කියලා. එතකොට අපිට හිතෙනවා අපිට තේරෙන දෙය තමයි ඇත්තටම මේ වඳුරේ වඳුර හැම හිතුවාට වඳුරේ පෙරගිටියක් නෙමෙයි. මේ වර්තමානයේ දැන් අර ඇහැයි රූපයයි කණ්ණාඩියයි ආලෝකයයි නිසා මෙම ඡායාව තියෙනවා. හැබැයි වඳුර ඔයකෙනින් අයින් වෙදී හේතු අයින් වෙදී වඳුරගේ ඡායාව එතනම නිරුද්ධ වෙනවා කියලා අපිට තේරෙනවා. මොකද අපිට ප්‍රඥාව තියෙනවා. වඳුරට සාපේක්ෂව. එතකොට දැන් වඳුරගේ මට්ටමේදී වඳුර මේක බාහිර තියෙන දෙයක් කියලා වඳුර රැවටිලා. හැබැයි අපේ මට්ටමේදී අපි වඳුරගේ මට්ටමේදී වඳුරගේ මට්ටමේ අපි රැවටිලා නැහැ. හැබැයි අපි කල්පනා කරනවා දැන් අපේ මට්ටමේදී අපි හිතනවා අපි මේ කණ්ණාඩියෙන් මුණ බැලුවට පස්සේ අපි හිතා ගන්නවා මේකයි ඉතින් මේ රූපෙට කියලා මේ තමන්ගේ රූපෙට කියලා මේ දැන් තමන් කණ්ණාඩිය පිටර හරිය දැන් වඳුර ලකින්නේ බාහිර දෙයකයි කියලා ඒක ආයාව කියන එක හැබැයි අපි කණ්ණාඩිය පිටර හරිය කියලා බලද්දී අපිට ගන්න ඒකයි ඉතින් මේ රූපෙට කියලා මං කියන්නේ එතනදී අපිත් මොඩයි වඳුර මොඩයි වගේ වඳුර බාහිර ඇල්ලුවා අපි අභ්‍යන්තරය අල්ල ගන්නවා මේ පේන්නේ මේ මෙතන තියෙන කියා අපි දෙකල්ල දැන් වඳුරත් මොඩයි අපුල අපිත් කණ්ණාඩියක් ඉස්සරහා ගියාම ටග්ගාල හිතන්නේ ඔය විදිය ඇත්තටම එතනදී අපිට තේරුම් ගන්න තියෙන එක තමයි ඔය තුනෙන් එකකටවත් ඡායාව කියන එකයි තියෙන්නේ ඡායාව දෙන්නක ඔය දෙන්නම ඉන්නේ මනුස්සයත් රැවටිලා වඳුරත් රැවටිලා ඉන්නේ ඒ ඡායාව කියන එක අපිට කියන්න බෑ මේක රූපෙටයි කිදෙයක්ද මේ ඡායාව කියලා අපිට පේන්නේ හිතටයි විඤ්ඤාණයටයි කිදෙයක්ද ඇහැටයි කිදෙයක්ද රූපෙටයි කිදෙයක්ද ඔය තුනම නිසා ඇති වෙන කිසිේ සංඥාවක් තමයි අපිට මේ මම කියලා මගේ අම්මා කියලා මගේ තාත්තා කියලා දකින්නේ එතකොට අන්නේම දැක්කට පස්සේ අපිට වර මේ අම්මා කියන කෙනා බාහිරට කියන්නත් බෑ බාහිර පෙන්නන්නත් බෑ මේක මේ ඇහැට පෙන්නන්නත් බෑ හිතට පෙන්නන්නත් බෑ ඔය තුනේම එක කියන සංඥාවක් ඒ සංඥාව පෙර තියෙන්නේ කුත් නෙමෙයි පෙර තියෙන්නේ පසු තියෙනවනේ මේ දැන් මේ හේතු තුන නිසා හිතේ තියෙන සංඥාවක් හැබැයි ඒ හේතු තුනෙන් එකකටවත් මේ සංඥාව අයිති නෑ අන්න ඒක තේරුම් අරගෙන ඊට පස්සේ හැබැයි මේ හේතු තුනෙන් එකක් හරි නිරුද්ධ වෙද්දී සංඥාවක් නිරුද්ධ වෙනවා කියලා ඒ නිරුද්ධ වීම අපි දකිනවා ඇතුලේ තමා තුළම මේක මේ හේතු නිසා මේ දරුවා ගෙදර මම කියන සංඥාව සිටියදලා සිටේ ගෙවිලා යනවා කියලා ඒක ඇතුළෙන් මේ ගෙවි ගෙවි යන හැටි දකිද්දී ඒ දැකීම නිසා අපිට උපේක්ෂාවක් පහළ වෙනවා. අන්න එතකොට ඒ උපේක්ෂාව අපි කියනවා ඥානවන්ත උපේක්ෂාව. මොකද ඒක අඥාන නෑ. දැන් අපි බාහිර ඉන්නවරම වඳුර වගේ මේ බාහිර පුද්ගලයෙක් තමයි මේ පේන්නේ නැත්නම් මේ අභ්‍යන්තර කෙනෙක් පේන්නේ කියලා අලින්න ගැටින්න විදියට වැඩක් නැහැ. අපි අහුවෙලා ඉවරයි එතන පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒකට අලින්න ගැටින්න විදියට වැඩක් නැහැ. ඒක මේක අපි යථා ස්වභාවය දැකද්දී අපිට මොකද වෙන්නේ? අපි යථා ඇත්ත ඇටි හැටි දකින වෙලාවේ අපි ඇතුළෙම මේක මේ හේතු නිසා ඉතේම තමයි මේ සියලු සංඥාවල් අවේ හැදෙන්නේ. එතන මේ ගෙවි යන දෙයක් විතර දැකලා ඇතුලෙන් මේක අනිත්‍ය දැකලා ගෙවි යන අනිත්‍ය දැකීම නිසා තිතිය උපේක්ෂාව පහළ වෙනවා. අන්න ඒක තුලින් තමයි අපි එන අරමුණට මුලා වීම නැතර වෙන්නේ. ඒක ඔන්නෝග තමයි භවය නිරෝධ කරන්න තියෙන ක්‍රමවේදය. අරමුණට හිත ගන්න අරමුණට නොබැඩි නොඇලි නොමුලාව වාසය කිරීම. අන්න එතකොට අපිට මේ ජීවිතේම භව නිරෝධය කියන එක කරන්න පුළුවන්. මම තව කට්ටියට අවස්ථාව දීලා අපි තව ටිකක් මෙල කව ටිකක් කරලව
සාකච්ඡා කරමු. කොහොමද දැන් තව ටිකක් මොනවද උපක්‍රම තියෙන්නේ? මොනවද අපිට භාවිත කරන්න පුළුවන් ඔය කියන භව නියෝජිතයන්ට යන්නේ? කොහොමකින් සින්නත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත් හොඳ මේ අභ්‍යාසයක් අපිට ලබා දුන්නා. ඔබ වහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේදී දිල්රුක් මහත්තයා ඇහුවා මේ දැන් අනාගතයේ වෙනුවෙන් අපි කරන ප්‍රාර්ථනා යම් කිසි දෙයක් අපිට ඕනේ දිව්‍ය ලෝකයකට යනවා ඒ ආදි වශයෙන් යම් කිසි දෙයක් අනාගතයට හොඳ දෙයක් ලැබේවා කියලා ඒ ආකාරයට ප්‍රාර්ථනා කරන එක. එතකොට ඒක මගේ දැනුම හැටියට තේරෙන්නේ භවයට අනාගත භවය අල්ලාගෙන සිටීමක් වගේ. ස්වාමීන් වහන්සේ ඒ වගේ දේවලුත් මේ නව කර්ම කියන ගණයට දෙන්නේ ඒ ආකාරයටත් නව කර්ම සකස් වෙනවද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නියම හිටු වෙන්න මම කියන්නත් ඔබ තවත් බලාපොරොත්තු වෙන තව ප්‍රශ්න දෙකක් ගන්න එහෙමද?